उपचार सामने नम अर्पणा सामिया ध्यान उपदी न उपदान पुलवांगेट कटयुक्त विदर्शन भावना योगी हित बाहिर लोके मुदारणी हेम व्यायामात्म नीति आत्मदान एक भावना करायत में बाहर लोके मुदागान व्यापार गमन तारण फेर हित निधास्तों को भावना करला प्रगति अकला दावस भावना तीन दास देख तुने भावना तीन मेवाको सावे न भावना गण तेर मे निका नम भावना प्रगति अपना हमारे तो दावस भावना बाहिर लोके मुदा चित निदास करगेन सहल करगेन भावना करान तपत समय भावना प्रगति आते मन तो मन मेन कुटो भावना वा जीवन करान बहता मैं आप दवादायक कर निका और दहायक करान बहमय भावना है व्यायाम करवासें दहायक गुणा विशाल प्रयोजन लीन दहाय सामाज भावना संपूर्ण नवत्ता हेम भावना वारिक दिम सामज भावना वावत्त पास देना
අපි ගුරු හාමුදුරුවන් මහන්සියලා කියා දුන්නේ හැටියට මේ අද්දකී මාධ්‍යත් කොට කරගෙන සාමයෙන් මොන භාවනා ආචාර්යවරුන් උපදේශතරාමවත් යම් කිසි පිළිවෙලකට මේ විදර්ශනා භාවනා වාපිත කරගෙන යන්න ඒක තමයි භාවනා යෝගීන්ට කියා දෙන්නේ. ඉතින් හුඟද්දරට බැලුවා වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ශ්‍රාමකයන්ට වැඩි අමාරුවක් නැහැ. ලේසි. ඒ නිසා අවුරුදු 25ක් වෙනා මේ විදියට හරවලා. සිටි ඉස්සෙල්ලක් මම අවුරුදු 19ක් විතර භාවනා කියා දෙන්නේ. ඒක සාර්ථක නැති හින්දා මේ පැත්තට හරවලා දැන් අවුරුදු 25ක් වෙනවා. स्वामी महंसन पवा बुद्धुहांत ප්‍රතිපත්ති ධර්මයන් පුරනකොට දායක කලකන් දන් දෙන්නේ බුදුහාඳුරු නිසා. ඊවගෙන අපි අමතක කරන්න හොඳ නැහැ. දැන් බුදුහාඳුරන්ට තුන්වරක් නමස්කාර කරන්න. නමෝ තස්ස භගවතු ඕකාස හම්බන්තේ තුම්මාකං මේ ජීවිතං පරිච්ඡජාමි දුතියම්පි අහම්බන්තේ තුම්මාකං මේ ජීවිතං පරිච්ඡජාමි තතියම්පි අහම්බන්තේ තුම්මාකං මේ ජීවිතං පරිච්ඡජාමි ස්වාමීනි මම ඔබ වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි දෙවනු අද පූජා කරමි දෙවනු අද පූජා කරමි සම්බන්තේ කම්මඨාණං යාචාමි ဒුතියම් පියම්බන්තේ කම්මඨාණං යාචාමි සත්‍යම් පියම්බන්තේ කම්මඨාණං යාචාමි ස්වාමීනි මම පරමන්තානයක් ඉල්ලා සිටිනි දෙවනු ස්සනා කම්මස්ථානං
යන්ති සම්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්ථාය විපස්සනා කම්මඨානං ඒතමේ භන්තේ අනුකම්පං උපාදාය සතියම්පි සම්බ දුක්ඛ නිසරණ බාන සත්‍ය කරණත්ථාය විපස්සනා කම්මඨානං ඒතමේ බන්තේ අනුකම්පං උපාදාය සාමේනි මා කෙරෙහි අනුකම්පා කොට සියලු දුක් නසීම පිණිස නිවන් අවබෝධ කිරීම පිණිස විදර්ශනා කර්මස්ථානය කර්මස්ථානය දෙනු මැනවි දර්ශනා කර්මස්ථානය දෙනු මැනවි දැන් ඉතින් අසාගෙන සිටීම ප්‍රමාණවත් වෙනම ඔක්කොම ඉතින් පැයක පිටර කාලයක් ගත වේවි. ප්‍රයාදෙන තේ හොඳින් හිතී තබාගෙන ඉදිරියට භාවනා කිරීමට බලාපොරොත්තු වෙන්න ඕන. සිරිත් පරිදි තුරුඳුවන් නමස්කාර කිරීම ආදී වශයෙන් තමයි භාවනා පියා දෙන්න ආරම්භ කරා. සම්පින ලක්ඛන විරාජිත රූපසාරං සාරං චිත්තනාය ධාරිත ධම්ම දේයං දේහං මරක්කිත භවත්තයනිය ලෝකං ලෝකඤ්ඤතං දිනමරං ිරසානමාමි සංසාර සින්දු සාරිතුං සරණං වබද්දං භද්දං සිවං සිරි දදං මනනත්ත දයිතං දයිතං මුනින්ද සුකුමං බුද්ධ සිද්ධ සුද්ධං සුද්ධං සුධම්ම පබරං සිරසානමාමි පුඤ්ඤත්තයන මති සාරද පුඤ්ඤ කෙත්තං කෙත්තං බුදං විපුලසේක වතාභි භාරං භාරං මචාරු අර සංවර ඉලවන්තං පන්තං ගතං සමිත සංග වරං නමාමි සංසාරි පුත්තං මුනි රාජේ
සන්ත බුද්ධින්ච අතෝ නමාමි සුරණරගණ පුජ්ජං සාසනං මං නයිතිකා සුත්තිකර පටිපට්ඨි සංවරං සංගුණංච සුත්තිපමෝදිත චිත්තා ගාහයුං මං දයාය ගුරු තවිරවාදීති භක්තියාසං නමාමි යෝමං සුවද්දහි සුදි ජනකෝපිතාමි යාමං සුපෝසයිතා ජනනීතමාතා පුඤ්ඤං ඉදං සමනුමෝදිය මුදමානා සංඝාපවංග සුඛ සාරුතරං ලබන්තු හඟුරම් කෙත විමල කියල නායම් පාණන් වහන්සේ නමක් සිටියා. උන්වහන්සේ තමයි මෑත කාලේ මහාවංශලි. මං හැමදාම මතක් වුණා මට ගාථා ගණනාවක් ප්‍රබන්ධය කරලා දුන්නා. මේ භාවනා වැඩසටහන් වලට උන්වහන්සේ නිතරම සිහිපත් කරනවා. සෝවං සමාහිතේ චිත්තේ සෝවං සමාහිතේ චිත්තේ පමුදිතේ කම්මනෝ අනානිද්දප්පති ඥානදස්සනාය චිත්තේ අභිනාමේති සෝවං පජානාති අයං කෝමේ කායෝ සාතුම් මහාභූතිකෝ මාතා පෙත්තික සම්භවෝ ඕදනකුම්මා සූපජයෝ අනිච්චුත් සාධන පරිමද්ධන භේදන විද්ධංසන යම්මෝ දන්ත පනමේ විඤ්ඤාණං එත්තසිතං තපටිබද්ධන්ති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉහළ මට්ටමකින්ම සමාධිය ඇති කරගෙන විදර්ශනාවට හරවා ගන්න ආකාරයේ වදාළ සූත්‍ර පාඨයක් ඉදිරිපත් කළේ. ඒකෙන් බණ කියන්න නෙවෙයි. වචනාර්ථයේ පමණක්වත් කියලා දෙන්න කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සර්වඥයි කියන්නේ සියල්ලම දන්නවා. නොදන්න දෙයක් නෑ මොනවාද. නිසා උන්වහන්සේ මේ නිවන් මාර්ග කර්මස්ථානදීම විවිධාකාරයෙන් කරන දීර්ඝ වශයෙන් කරන ඒ පොක්කුසාති කුල පුත්‍ර ආදී ආයතම දර්ශනාවෙන් ආරම්භ කරනවා. බාහ්‍ය දාය කීර්ය ආදී ආයතම පද ගණනාවකින් නිවන් මඟ දේශනා කරනවා. ධම්ම පදේ තියෙනවා හරියට සතර පද ගාථාවකින් නිවන් මඟ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥා බල මහිම නිසා කෙරෙන බලක්.
ජීවන සූත්‍රයෙන් පොඩි කොටසක් ගත්තේ අපි පොඩ්ඩක් තේරුම් අරගෙන ඉමු සෝයවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාසේ අනංගනි විගතෝපක්ඛලේසේ මුදු භූතේ කම්මණීයේ චිතේ ආනන්ජප්පත්තේ ඥාන දස්සනාය චිත්තං අබිනියාරති නබිනින්න මේ කියන්නේ භාවනා යෝගියා යෝගාවචරය සමාහිතේ චිත්තේ හොඳට සමාධිමත් කරගෙන පරිසුද්ධි පිරිසිදු කරගෙන නීවරණ ධර්මයන් පළවා හැරලා හොඳට පිරිසිදු කරගන්න පරියෝදාති තාමත්ම පවිත්‍රතාවේ නීවරණයන්ට එන්න බැරි හැටියටම තාමත්ම පවිත්‍රතාවයට පත් කරගන්නයි පරිසුද්ධේ පරියෝදාතේ අනංගන අංගන කියලා කියන්නේ කෙලස් වලට නමක් ඒ අංගන නැමැති කෙලස් සේරම අයින් කරලා පිරිසිදු කරගන්න විගතෝපක්ඛලේස උපක්ඛලේස කියන්නේ නීවරණම තමයි ඒ නීවරණ නැමැති උපක්ඛලේසයන් සේරම පළවා ඒ වගේම මුදු භූතේ සිත හොඳට මුරුදු කරගන්න හිත මුරුදු වෙන්නේ නැතුව මේ විදර්ශනාවට වරවන්න කරපසක හිතකින් විදර්ශනා භාවනා කරන්න බෑ හොඳට නාම්‍ය සිලි නැමෙන කුළු වෙන්න තමන් හිතන පැත්තට හරවා ගන්න පුළුවන් වෙන්න ඕන නැමෙන කුළු වෙන්න ඒකයි මුරුදු භාවයට පත් කරගන්නවා. කම්මණී හරමණී කියන්නේ ඉදිරි විදර්ශනා භාවනා වලට හොඳට යෝග්‍යාකාරයට අදා ගන්නවා. හිත උදාසීන පැත්තට ගියොත් බෑ විදර්ශනා කරන්න. ඊළඟට උද්දච්ච පැත්තට ගියොත් ඒත් බෑ. මේ දෙකටම යානදී කර්මන්නේ කරගන්න කර්මයට යෝග්‍ය කරනවා මොනවටද විදර්ශනා කර්මයට යෝග්‍ය හැටියට හදාගන්න දැන් ආයුධයක් පණ තියාගෙන ඇවිල්ලා ගැටුවහම මෝහත ඇකිලිලා යනවා නම් අකර්මන්නේ කාරියන්නේ එහෙම නැත්නම් ලියෙත ගැටුවහම මෝහත කැඩිලා කඩතුළු වෙලා ඒත් අකර්මන්නේ කැදෙන්නේ නැතුව නැවෙන්නේ නැතුව ඔරොත්තු දෙන්න ඕන. එතකොටයි කර්මන්නේ කියන්නේ. ඒ වගේ සිත් විදර්ශනාමට යොමු කළාම උදාසීන කම් වලටත් යන්නේ නැතුව ඉසිරීම් පැත්ත බදිනේ කරන්නේ නැතුව හොඳට භාවනාවට විදර්ශනාවට ඔරොත්තු දෙන්න ඕන. කර්මන්නේ කරගන්නවා කියන්නේ මුදු භූතේ කම්මනේ. කිත්තේ චිත්ත කියලා කියනවා සමාධිය. නමක් කියනවා චිත්ත කියලා. චිත්ත හොඳට අරමුණක පිහිටා හිටින්නේ සමාධියෙන් තමයි. චිත්ත කියන්නේ ඒකයි. ආනන්ජප්පත්තේ නොසැලෙන භාවයට පත් කරගන්නවා. චිත්ත නොසැලෙන්නේ නම් ඉතින් හතරවෙනි ධානයට ගියාමයි. මෙතන කියන්නේත් ඒකම තමයි. චිත්ත නොසැලෙන භාවයට කම්පා නොමන ස්වභාවයට පත් වෙනවා පත් කර ගන්නවා නීවරණයන්ගෙන් කම්පා වෙන්නේ නැහැ සැලෙන්නේ නැහැ හොඳට ශක්තිමත් කර ගන්නවා ඉතින් එහෙම කරගෙන ඥාන දර්ශනාය චිත්තං අබිනිහරති අබිනින්නාමේ ඥාන දර්ශනය නොඑක් අර්ථ තියෙන පටිනා පදයක් ඥාන දර්ශනය මෙතන අදහස් කරන්නේ විදර්ශනා ඥානය සමාර්ග ඵල දිබ්බ චක්වා නොඑක් ඒවා වලට ඥාන දර්ශන කියලා මෙතන කියන්නේ විදර්ශනා ඥානය
सुदर्शन ज्ञान उपदागनीम संदहा एकत चित्तं अभिनिन्नामेति अभिनिहरति चित्त नामनोय ඒ පැත්තට හරව ගන්නවා සෝ එවං පජානාති ඔහු මෙසේ දැන ගන්නවා එහෙම කළා අයං කෝ මේ කායෝ රූපි මදේ මේ කාය රූප සමූහය සාතුම් මහා භූතිකෝ සතර මහා භූතයන්ගෙන් අදිත්‍යක මාතා පෙත්තික සම්භවෝ මෞපිය සම්භවයක් මෞපියන් නිසා නිපදෙච්ච අදිත්‍යයක් ඕදන කුම්මා රූපතය බත්මාල ව්‍යංජනාදීෙන් හැදිච්චේක තාකොඩා කාල දියරාහාර වලින් වැඩෙනවා ලොකු මහත් වෙනකොට බත්මාල ව්‍යංජනාදීෙන් තමයි මේ කය වැඩෙන්නේ අනුච්ඡාදන පරිමද්දන භේදන විද්ධන්තන ධම්ම උච්ඡාදනය කරනවා කියන්නේ ඇඟ උලනවා ඉතින් අම්මල විශේෂයෙන් පොඩි දරුවන්ගේ ඇඟ අතුල්ලන උලල තමයි මේ ලොකු මහත් කරන්නේ ඉතින් අපි මේ පුරුද්දට අදත් නාන්න ගියාම ඇඟ උලන මේ උලල තමයි මේක පරිස්සම් කරගෙන තියාගන්නේ සුද්ධ පරිස්සම් උච්ඡාදනය කරනවා කියන්නේ ඇඟ උලලා සුද්ධ කරනවා. පරිමන්දන කියන්නේ පිරිමදින. විශේෂයෙන් අම්මල පොඩි දරුවන්ගේ අත්පාදි හොඳට පිරිමදිනවා. සමහරවිට තෙල් ටිකක් ගාලා අත්වල කකුල් වල ඇද ඇරලා ඔලුව රවුම් කරලා ඔය විදිහට අම්මල හදනවා පිරිමදිනවා කියන්නේ ඒකයි. මේ මොනව කරත් අනිත්‍යයි. ඇති වෙලා නැති වෙලා යනවා. සිද්ධං සන ධම්ම විනාශයට පත් වෙලා එන එකක් තමයි මේ කාය මොන ජාති කළත් මොන විදිය සපකාත් සප්පායං කළත් අනිත්‍යයි විනාශයට පත් වෙලා යයි අයම්පි කෝ කායෝ නෙමෙයි යම්පි මේ සිත්තං එත්ත සිතං එත්ත निश्चित तेरुम हितत में क्या आप खाए खाया है शुरू कर के न पा खाया शुरू कर के न पाओ वाटुना मैंने कक्ति नूलक दान ही लगती तेरा मैं सिदुरे नूलक जम्मा मे नुट में අතට ගත්තාම මණික මේකයි නූල මේකයි කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ භාවනා යෝගියාට භාවනා මඟ යනකොට කය මේකයි, කය ඇසුරු කරගෙන පවතින හිත මේකයි. චිත්ත කය වෙන්කොට තේරුම් ගන්නට පුළුවන්. ඔය විදර්ශනා ඥානෙ උපදවා ගන්න හැටි බුදුහාඳුරු දේශනා කළ ආකාර ඒ ගැන බණට යන්නේ නැහැ. යන්තම් ඔය වචන ටික විතර පොඩ්ඩක් කියලා දුන්නා. සිං අය කය මෙහෙමයි අනිත්‍යයි වෙනසිරා යන ස්වභාවයෙන් යුක්තයි. ඒ අනිත්‍ය වූ වෙනසිරායන ස්වභාවයෙන් යුක්ත වූ කය ඇසුරු කරගෙන මේ හිත පවත් මෙන්න මේකයි තේරුම් ගන්න යෝගාවචරයාර සමාහිත තැන්පත් කරගෙන මෝක තමයි ඉහළ මට්ටමකින් දර්ශනාවට බහින ආකාරය බුදුහාඳුරු වදා විදර්ශනාට බැරිමේ ක්‍රමක් තියෙනවා ගැඹුරින් විදර්ශනාට ඒක බණකට කියාදෙනා මිසක් මේ භාවනා යෝගීන් ඒක යොදවන්නේ නැහැ ගැඹුරින් විදර්ශනාට බැහැ ඒක යොදවන්නේ නැහැ සරණ වශයෙන් විදර්ශනාට බැරිම කාටවත් කරන්න පුළුවන් නැති
ඒ විදිහටයි අපි මේ භාවනාව යෝගීන්ට කියartifactId සරලවත් අමාරු නැතුව කරන්න පුළුවන් හැටි. භාවනා ගැන බලනකොට මිහිඳු යුගයේ අනුරාධපුර යුගයේ අපේ මේ ශ්‍රී ලංකාව එකම යෝග භූමියක් වගේ. විශේෂයෙන් උෂ්ණ කලාපය. තෙත් කලාපයේ වැඩි ආරණ්‍ය තිබිලා නැහැ. එකම එකක් තිබිලා තියෙනවා පලාබස්තර. එන කොහෙවත් තිබිලා නැහැ. අනුරාධපුරයේ පොළොන්නරුව මිහින්තලේ සිතුල්පව්ව අම්පාර රිටිගල රජගල ඔනෝයක්යන් ඔක්කෝම උෂ්ණ කලාපය. හැම තැනම තිබිලා තියෙන්නේ සමකාරණයක්. දැන් කොච්චර තිබුණත් උපාසක උපාසිකාවන්ට පහසුකමක් තිබුණ බවක් කොයි අතුවාටිකාවලවත් අන්තර්ගත වෙලා නැහැ. වාර්තාගත වෙලා නැහැ. පෝතැල්ලයි කටගොන්නවා මිසක් පොය හතරට සිල් සමාදන් වෙලා බණ භාවනා කරනවා මිසක් අද වර්තමාන කාලේ වාගේ සතියක් දෙකක් භාවනා කරන්න අවස්ථාවක් තිබුණ බවක් කොතනවත් වාර්තාගත වෙලා නැහැ. 956න් පස්සේ තමයි ඒ අවස්ථාව ලැබෙන උපාසක උපාසිකාවන්. ස්වාමීන් වහන්සේලා තමයි අර වැය කටයුතු කරලා තියෙන්නේ. එකම යෝග භූමිය. අපේ රටෙන් තමයි මුළු ලෝකෙම භාවනා පරමස්ථාන ඔක්කොම බෙදී. ඒ වුණත් මහනුවර යුගයේ වෙනකොට අන්තිමටම පිටිලා. එක පැත්තකින් ඔය මාග සමයේ දවස් ගණන් ඇවිලෙන්න පුස්තකාල ගිනි තිබ්බ පොතක් හොයාගන්න. මහනුවර මණ්ඩානන් වන සමයේ විශාල ප්‍රමාණයක් අපේ විනාශ වෙලා තියෙනවා. ඉතින් අපිට යන්තම් දැනට තියෙන විසුද්ධි මාර්ගයේ තමයි භාවනාවක්. විමුක්ති මාර්ගය කියලා පොතක් තියෙනවා. ඒකෙන් ඉතින් භාවනාවක් කරන්න අමාරු බොහොම කෙටියෙන් ඒක තියෙනවා. මහනුවර සංඝ සභාවෙන් භාවනා ගැන පොතක් නිකුත් කළා. ඒකෙනුත් භාවනා කරන්න බෑ. එකක් තියෙනවා. විසුද්ධි මාර්ගයේ තමයි ඉතින් ඉතින් තමයි ගුරුහරුකම් ගන්න තියෙන්නේ. කට්ටට පොත බලාගෙන නම් භාවනා කරන්න බෑ කාටවත්. කිසි දෙනෙකුට බෑ. ගුරු මොවෙන්ම ගන්න ඕන. නැතුව කරන්න බෑ. ඉතින් අපේ භාවනාව අන්තිම පිළිලා ගියා මොකක්වත් නැතුව. මහනුවර රුගේ එනකොට ඔක්කොම ඉවරයි. අධ්‍යාපනෙත් නෑ මොකක්වත්. මේ පැරණි අය දන්නව ඇති. බුද්ධ ශාසනයේ රැඳුනේ කාලේ තින් මාක්යෙන් ජාතක පොතේ. ස්වාමීන් වහන්සේලාට කටින් වචන උපදවල බණ කියන්න බෑ. කියන්නේ දැනුමක් නෑ අධ්‍යාපනයක් ලබන්න පිළිවෙලක්. අසරණ සරණ සරණං කරනාහි පානන් මාතම යන්තම් මේකට මුල පෑති. මේ කාලේ කොහොමහරි ජාතක පොතෙන් පින් වාක්‍යයෙන් තමයි සාසනේ කාලයක් පැවතුනේ. ඉතින් පාස්ටිසිං විද්‍යෝදී විද්‍යාලංකාර ඒවා කියලා ඉතින් රටේ උතුම් පඬිසයන් පිටුනා. ඉතින් කොහොම වුණත් අපේ භාවනා පැත්ත පිළිලාම ගියා. ඉතින් 956 තමයි රජයේ සාල්කියක් ඇතුව බුරුම රටෙන් ස්වාමින් වහන්සේලා වඩම්මල මේ භාවනා ප්‍රකට කරේ. එක් නාහිමිපාණන් වහන්සේ නමක් තමයි මහා සී සයාදෝ. ඒ කාලෙ මම භාවනා කරා 958 9 වගේ ටික ටික ඒ කාලෙ කළා. ඉතින්
ඊපස්සේ 956 තමයි ඉතින් ඔය කොළඹ විජේරත්න මහත්මයාගේ දෙක්තේ හාමුදුරුව වඩම්මලා ඒ භාවනා කියා දීලා ඊළඟට දැන් මාත්‍යකම නිවාස සංකීර්ණ තියෙන කීර්තිය පොන්සේ ගනෝන මමත් ඉතින්ට ගියා පොන්සේ ගනෝන ධාන දුන්න අනික් අය භාවනා කරනවා අර පුදුමාම ඒක ඉතින් මහගුඹරට ගියා එතනින් තමයි කඳුබඩට ගිහිල්ලා ඔය භාවනා ආයතනයක් ආරම්භ වුණා අදත් කියනවා व्याप्त होने तने हेमतन जुव जुव भावना कलाजंगना भावना प्रचलित काल ध्वजम पहल खावी मुलु महासे मजाव से भावना की आदनवाई अपे बौद्ध्यांग भावना फिर बंद जनवासल ने कट समाज फिर मिलांग भावना वट सटानक पावतना लक्ष्य गानक ममस्ते वटे काल दिया अपिस्ते वटे सिंह करके ने दिया वंदना भावना संकलन कर එක එක ආචාර්යවරුන් දි කොටස් මේක තියෙනවා මේ වේබසයාඩෝ කියලා බුදුමහාඳුර නමක් තියෙනවා උන්වහන්සේ මේ නම 72 හඳුබඩටත් බැදියා උන්වහන්සේට මේ අපර නාමයක් තිබුණ ඔක්කොතුවේ හාමුදුරුවෝ කියලා එමසලේ මේ ඔක්කොතුවකට ඉහළින් ගියා කියන කතාව समाधि अपे मे भावना वट तथा मेन्दिट साड़ी हतलिय कवितर काल मैं भावना सिंह समाज टीका देवी जी सिंह कराने को टिकाप्तम बेलावनीय मकट करना विदर्शन කොමනත් මුලින් සමාධිය ඉන්නෝනේ ආනාපාන සති වශයෙන් හෝ බුදුගුණ මෙනෙහි කිරීම වශයෙන් හෝ සමාධියේ ඉන්නෝනේ පිටුලා ඉස්ස තැම්පත් කර ගන්න ඕන හැම භාවනා වාරයකදී ඒකයි තමයි එතකොට සමාධියත් ටික ටික දියුණු වෙනවා මේ භාවනාවේ ඇතියට භාවනා කර්මස්ථාන ප්‍රධාන භාවනාව දැන් අතුරු කර්මස්ථාන තියෙන වෙන වෙන ආචාර්යවරුන්ගේ ප්‍රධාන කර්මස්ථානය වේදනානුපස්සනාව ඒකට මුලින්ම බලන්නේ මේ දේබසයාඩෝ කියන නායිපානන් වහන්සේගේ භාවනා පිළිවෙල ඒක ශරීරය අපි බෙදනවා කොටස් කරනවා කොහොමද
ඉස්ස මුදුනේ පටන් බෙල්ල දක්වා මේක එක කොටස ගෝලාකාර වස්තුවක් දකුණු උරහිසේ ඉඳලා දකුණු මතේ ඇඟිලි අග දක්වාන තව කොටස වම් මතේ උරහිසේ ඉඳලා ඇඟිලි අග දක්වා තවත් කොටස ශරීරයේ පිටුපස බෙල්ල ළඟ ඉඳලා තුනතිය දක්වා තව කොටස ශරීරයේ නෑ ඉතිස්සෙල්ලා තුන් වෙනුව මේ ඉතිස්සෙල්ලා එක දෙක තුන හතර වෙනවා ශරීරයේ ඉදිරිපස බෙල්ල ළඟ ඉඳලා පපුව උඩරේ කොටස ඒ ළඟට තමයි ශරීරයේ බෙල්ල ළඟ ඉඳලා පිටුපස තුනතිය දක්වා ඊගාවට දකුණු උකුලේ ඉඳලා දකුණු පාදයේ ඇඟිලියක දක්වා වම් උකුලේ ඉඳලා වම් පාදයේ ඇඟිලියක දක්වා ඔන්න කොටස් හතර කිසිම දිනේ ඉඳලා බෙල්ල දක්වා දකුණු රහිතේ ඉඳලා ඇඟිලි අග දක්වා වම් රහිතේ ඉඳලා ඇඟිලි අග දක්වා ශරීරයේ ඉදිරිපස බෙල්ල ළඟ ඉඳලා පපුව උඩරේ කොටස ශරීරයේ පිටුපස බෙල්ල ළඟ ඉඳලා තුනතිය දක්වා දකුණු පාදයේ උගුලේ ඉඳලා ඇඟිලි අග දක්වා වම් පාදයේ උපුලේ ඉඳලා ඇඟිලි අග දක්වා කොටස් හතර මේක මේ මෙනෙහි කර ගැනීමේ පහසුවක තමයි කොටස් කරලා තියෙන්නේ සමාධියේ ඉඳලා කලින් කියාපු හැටියට සමාධියේ ටිකක් වෙලා ඉඳලා හිත හොඳට තැම්පත් කරගෙන ළඟට අවධානය යොමු කරනවා ශිෂ්‍ය මුදුනේ ඉඳලා බෙල්ල මේක ගෝලාකාර වස්තුවක් සමස්තයක් හැමතැනම හිත හසුරුවනවා නේද අපිට කාගේ හරි දිහා බැලුවාම පේන්නේ අන්නේ වගේ මේක ගෝලාකාර වස්තුවක් ආ මේක ගැන බලන්නේ ඇස් දෙකෙන් බලනවා නේද තමන් දැන් වාඩි වෙලා ඉන්නවා පාදක නවලා අත් දෙක ඔලොක්කුව තියලා කඳ කෙලින් තියලා ඇස් දෙක පියලා මේ තමන් ඉන්න ඉරියව් තමන්ගේ ස්වરૂපය ඒ තමන් ඉන්න ඉරියව්වට හිත යොමු කරනවා ඇහෙන් නෙමේ හිතෙන් සංඥාව ඇති වෙනවා ඒක අපිට යමක් පිළිබඳව හිත යොමු කරන්න පුළුවන් සංඥාව ඇති වෙනවා අනේ සංඥාවට අනුව තමයි මේ මෙනෙහි කිරීමේ අපිට හිතට දැනෙනවා මේ හරියි මෙන්න මේ හරි හිස මුදුනේ ඉඳන් බෙල්ල දක්වා කොටස තියෙනවා කියලා හිතට දැනෙනවා. ඒක සමස්තයක් වශයෙන් අරගෙන අනිත්‍යයි අනිත්‍යයි කියලා තුන් හතර වාරයක් මෙනෙහි කරනවා. ඊකට කරන්නේ ඊළඟට දකුණු හෝරේසට බලනවා. දකුණු හෝරේසේ ඉඳලා ඇඟිලි අග දක්වාම මෙනෙහි කරගෙන යනවා අනිත්‍යයි 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 අනිත්‍යයි. ඊළඟට වම් රහිතේ ඉඳලා පටන් ගන්නවා. ඇඟිලි අග දක්වාම අනිත්‍යයි 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 කියලා මෙනෙහි කර කෙලවරටම යනවා. ඊළඟට ශරීරයේ ඉදිරිපස බෙල්ල ළඟ ඉඳලා පපුව උඩරේ කොට සිත පහළට ගෙනියන්නේ බෙල්ල ළඟ ඉඳලා. පපුව උඩරේ කොට අනිත්‍යයි 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 කියලා මෙනෙහි කරමින් සිත පහළට ගෙනියනවා. ඊළඟට ශරීරයේ පිටුපස බෙල්ල ළඟ ඉඳලා තුනතිය දක්වා සිත පහළට ගෙනියනවා අනිත්‍යයි 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 කියලා මෙනෙහි කරමින්. ඊගාවට දකුණු උකුලෙන් පටන් ගන්නවා. දකුණු උකුලේ ඉඳලා දකුණු පාදයේ නවලහරි දිගාදාතිය නැති අගට ගෙනියනවා අනිත්‍යයි 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 කියලා මෙන්න. ඊළඟට වම් පාදයේ උකුල ළඟින් උකුලෙන් ආරම්භ කරලා වම් පාදයේ ඇඟිලි අග දක්වාම හිත ගෙනියනවා අනිත්‍යයි 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 කියලා මෙන්න. ආයතින් සමුදුල තියන වම් පාදාන්තයෙන් අවසන් කරලා ආයුධ සමුදුලෙන් පටන් ගන්නවා.
මේම භාවනා කරනකොට එක කොටසක් වැටහෙන්නේ නැත්නම් ඒක අත්හැරනවා. ඊළඟයකට යනවා. ඊළඟයක වැටෙනවා නම් එතන ඉඳන් කරනවා. ඒකත් වැටෙන්නේ නැත්නම් ඊළඟයකත් වැටෙන්නේ නැත්නම් එකක්වත් වැටෙන්නේ නැහැ. ඉතින් මේක අනිත්‍යයි 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 කියලා බැලනකදී සිතෙන් මෙනෙහි කර කර ඉන්න. එම චිත්ත වේලාවක් කර කර ඉන්නකොට ආයිත් මේ ශරීරය පිළිබඳව දැනෙන්න පුළුවන්. දැනෙනකොට ඒ පැත්තට හිතේම කොට ගන්නවා. එම කොටගෙන අර විදිහටම මෙනෙහි කරනවා. දැන් කලින් සමාධි භාවනාවදී අපිට කිසි අරමුණක් මෙනෙහි කරන්න බෑ. මොකද ඒක සමාධියට විරුද්ධයි. සමාධිය කියන්නේ තනි අරමුණක හිත තබා ගැනීම. අරමුණු ගණනාවක් නෙවෙයි. දැන් විදර්ශනාවේදී අරමුණු කොච්චරද කියන්නේ. ලැබෙන දැනෙන හැම අරමුණක්. කිම ප්‍රධානයක තමයි හදේදී කොටස් වලට හිතියම කරනවා. ඒ අතරේ තව තමන්ට අරමුණු එන්න පුළුවන්. එන දේවල් දැනෙන දේවල් අතහරින්නේ නැහැ. වේදනාවක් ආව නම් ඒකත් මනේ කළා. අනිත්‍යයි 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 අනිත්‍යයි. හිත දිව්ව නම් ඒකත් මනේ කළා. අනිත්‍යයි 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 අනිත්‍යයි. කායයේ මොනෝහරි රූප දර්ශනයක් ආව නම් අධ්‍යයක් ලැබුණා නම් ඇඳේ පතේ මොනෝහරි දැනුණා නම් පරණ දේවල් ලැබිච්චිලා මතක් වුණා නම් ඔක්කොම මෙනෙහි කරනවා. අනිත්‍යයි 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 කියලා. හරිම ලේසි සරලයි. කාවණ කෙනෙකුට කරන්න පුළුවන් කියලා දුන්නා පොඩි දරුවෝ. අවුරුදු 10ක 12ක ළමයෙකුට උනා කරන්න පුළුවන්. හරිම ලේසි. ඔය විදිහට මෙනෙහි කරනවා. ඊකටම මෙනෙහි කරගෙන යනවා. මොනවත් දැනෙන්නේ නැති අවස්ථාව නම් මේ වෙලාවට හිතෙන්නේ මෙන්නේ කරනවා. අනිත්‍යයි 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 කියලා. එහෙම නැත්නම් සමාධියට බලනවා. ආනාපාන සති සමාධියට. ලෙහෙසිනම් මෙහෙම නැත්නම් බුදු ගුණයක් අල්ලගෙන ඒ විදිහට සමාධිය පැත්තට හරවනවා. අරෝල ටිකක් වෙලා බා ඉන්නකොට ඔන්න ආයුත් ශරීරය ගැන දැනෙන්න පටන් ගන්නවා. දැනෙනකොට ඒක මේ එන එන වෙලාවට එන එන හැටියට ඒ වෙලාවට උචිත ආකාරයට කරන්න පුරුදු වෙනවා. ඒක ආකාරයේ එක විදියකට භාවනා අරමුණු මෙනෙහි කරන්න බෑ. එහෙම එන්නේ නැත්නම් කරන්න බෑ. ඒකේ විදිහට එකේක අරමුණු එකේක විදියට තමන් හඩ ගැහෙන්න ඕන. එන එන විදියට එකේක ආකාරයෙන් එනවා නම් ඒ ආකාරයෙන් දැනෙන දැනෙන විදියට මෙනෙහි කරගෙන යන්න. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. ඉතින් කරන්න බැරුව වාගෙන නවත්තලා සමාධියට බලනවා. ඉවත් වෙනකල් ආයි මේකට එනවා. අමාරු කාරණේ අපේ බොහෝම ලේසියෙන් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඔය විදිහට තමයි මේ භාවනාව ආරම්භ කරන්නේ. විදර්ශනා භාවනා කියන්නේ තමන්ට දැනෙන ලැබෙන අරමුණු අත නොහැර අනිත්‍ය වශයෙන් සැලකීම. අපේ ප්‍රධාන අරමුණ තමයි කොටස් 8. ශරීරයේ ප්‍රධාන අරමුණ වෙන අතර තමත් තමන්ට දැනෙන අරමුණු අතහරින්නේ නැහැ. කක්කත් අතහරින්නේ දැනෙන හැම එකක්ම කිව්වත් අපිට නිතරම දැනෙන්නේ ලොකු එක. කොච්චර අරමුණු තියෙනවද ඒ ඔක්කොම අපට ඉදිරියට එන්නේ නැහැ. ලොකු එකක් තමයි දැනෙන එක ලොකු එකක්. ගොරෝසු එකක් දැනෙනවා. දැන් සද්දයක් ඇහෙන්නේ තේමයි. ලොකු සද්දයක් තමයි අපිට දැනෙන්නේ. කොච්චර තියෙනවද පොඩි පොඩි ඒවා අපිට දැනෙන්නේ මේ ස්වභාව ධර්මයෙන්ම කන පාලනය කළා
ඒක තමයි ඒ අවශ්‍ය කරන එක උත්තරයි කනට වාදී අද කනදාන යන්ත්‍ර තියෙන දැන් ඒ ශ්‍රවණාගාර මොනවද කියලා ඒක දාලා බලන්න ඕන නැහැ නේද තේද මාන්දටි කියන්නේ පාලනයක් නැහැ පුල්වන නාඳයි වටා පිට තේද මාන්ද හෙනවා එකක්වත් හොරගන්න අපේ කනකෙම නේද ස්වභාව ධර්මයෙන්ම පාලනය කරලා අපිට අවශ්‍ය කරන අඬ විතරයි මෙතෙන්ට ගන්න දෙන්නේ ඔතන ලොකු වඬ තමයි ඉතුරුම අපි ගන්න. අපිට දැනන්නේ ඒක මොනවා හරි දැනෙන ආණ්ඩක් රූප දර්ශනයක් වේදනාවක් චිත්ත දෝණයක් බොහෝම ඉතින් ওই පරණ දේවල් ඇසිලා ඇවිස්සලා එන කුංචි කාලේව පවා ඉදිරියට එන්න පුළුවන්. ඒවත් මෙනෙහි කරන්න ඕනේ අනිත්‍ය වශයෙන් අනිත්‍යයි අනිත්‍යයි කියලා. අමාරු නෑ හරිම ලේසි වැඩක් අමාරු වැඩක් කාලයක් විනාඩි 40 දීර්ඝ කාලයක් කාටත් කරන්න පුළුවන් සක්මන් භාවනාව සුදුගුණයක් මනේ කරගෙන කැමති නම් එහෙම කළාට කමක් නැහැ එහෙම නැත්නම් අනිත්‍යයි 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 කියලා සත්‍යහරණා කරමින් එහෙම කරා අනිත්‍යයි 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 කියලා සත්‍යයනා කරමින් සක්මන් කරනවා. ඒක තමයි හිතට වදිනවා. හිතට කැවෙනවා. ඒක තමයි හැම දෙයක්ම අනිත්‍යයි. එම වුණාට අපට වැටෙන්නේ නැහැ. අනිත්‍ය තියෙනවානේ හැමදාම හැම තැනම බුදුහාමුදුර ලෝකෙ උපන්නත් නැතත් තේරම අනිත්‍යම තමයි. නමුත් අනිත්‍යයට අපට සාමාන්‍ය ජනයාට වැටහෙන්නේ නැහැ. ඒක යට වෙලා වැහිලා. මතු කර ගන්න නම් හිතේ තැම්පත්කම ඇති කරගෙන ඒ පැත්තට හරවන්න. හැරුවාම දැනෙනවා ඒවා එක හැටියකට තියෙන්නේ අනිත්‍යයි. ඇති වෙනවා නැති වෙනවා පහළ වෙනවා විනාශයට පත් වෙනවා වේදනාවක් වුණා පහළ වුණා නැති වුණා සිත වුණා තත්පරයකටත් අඩු කාලයක් වුණා ඇති වුණා නැති වුණා හැම දෙයක්ම ඔහොම තමයි අනිත්‍ය වශයෙන් සලකනවා අනිත්‍ය වශයෙන් දැනගත්තා නම් නිවන් මාර්ගත හොඳටම ප්‍රමාණවත් වෙනවා අඩුවක් වෙන්නේ දුක්ඛානාත්ම නැතුවට කමන්නේ ඔන්න නැතුවට කමන්නේ කියන්නේ මේ අනිත්‍ය වශයෙන් කරනකොට දුක්ඛ අනාත්ම දෙකක් ඒකත් එනවා ඉතින් මේ අඩුවක් වෙන්නේ ඒ ගැන අවබෝධයක් ලැබෙනවා දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලැබෙනවා අනිත්‍ය වශයෙන් භාවනා මානසිකාරේ පවත්නකොට අනිත්‍ය තමයි ලේසි එක. දැන් මොකක්ද තේල් දන ප්‍රතිදියක් විපතක් අහන්න ලැබුණාම අපේ බෞද්ධයෝ අනේ අනිත්‍යං කියන එක තමයි කියන්නේ. අනේ දුක්ඛං අනේ අනත්තං කියලා කවුරුවක් කියන්නේ. අනිත්‍ය ඒක බොහොම ලේසි එක. හිතට පුරුදු දැනෙන එක තමයි අනිත්‍ය ලක්ෂණ. අනිත්‍ය වශයෙන් භාවනා කරනවා වාදිද සක්මන් කරනකොටත් අනිත්‍ය වශයෙන් අනිත්‍යයි කියලා අධ්‍යානා කරමින් කරනවා ඔය යන්නේනකොට වැඩ කටයුතු කරනකොට අඳින පොරවනකොට හිත පිළිදෙනකොට මූණ හෝදනකොට දානි වර්ධනකොට කැඳ විලම්පත වර්ධනකොට ඔය හැම එකදීම ඕනම් මෙනෙහි කරන්න ඕනම් බුදු ගුණයක් මෙනෙහි කරනවා එම නැත්නම් අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කරගෙන ඒ කටයුතු කරන්න පුළුවන්. ඉතින් බොහොම අංගස් දෙනකොට හොම කරනකොට හොඳට සිතම්පත් වෙනවා හොඳට සිතට අරගෙන තේරුම් අරගෙන භාවනාම කරගෙන යන්නට ඕන අමාරු කාරණයක් නේ බොහොම ලේසි ආටත් තේරෙනවා ලේසියෙන් කරන්න පුළුවන්.
නමුත් ජඹුරු අවබෝධයක් ලැබෙනවා. සරල වශයෙන් භාවනා කරනවා ජඹුරු අවබෝධයක් ලැබෙනවා. ඒවා පස්සේ කියලා තමයි. එහෙම තමයි මේ භාවනා මාර්ගය. දැන් ඉතින් වෙලාව අවසන් වුණා. භාවනා පිළිබඳව කරුණු කියා දුන්නා. ඒවට සවන් දුන්නා. මේ හැම ආකාරයකින්ම සිදු කළ කුසල බලය හේතුවෙන් හැම දෙනාටම උතුම් අමා මහ නිවන් දකින්න හේතු වේවා. ධම් භාවනා කරන්න ටිකක් වීකුණු දැලා තමයි භාවනාවට වාදී.